Bengi de Prasa Bawa Hinda Vipaksha Nayaka Wage Palas Sabha Wata Gaman Karapu Kamal Prasad Mahathmaya E Wage Ma Kuliyapitiya Prasa Sabha Wage Mage Hitawat Sahodara Mantri Sajan Mantuma Kuliyapitiya Prasa Sabha Wage Mage Hitawat Mantri Ape Safir Mantituma E Wage Mage Galgamu Asane Sambandhi Karana Katayutu Karana Ape Prasa Sabha Apeksaka Susanth Mahathmaya E Wage Ma Manoj Ape Galgamu Prasa Sabha Hitu Mantrituma Santa Mage Bingire Prasa Sabha Apeksaka Tuma Ape Saliya Malli Adame Rashtriya Sanvidhanaya Karanna Ruwan Mallita Gigadunu Ape Saliya Malli Athulu Ape TBI Ape TBI Athulu Seruma Chandamaddasthana Nayakiyo Polling Booth Niyojitayo Pulasti Mahathmaya Apeksaka Tuma Athulu Seruma Ape Kandayame Navasara Man Saturday Nada Api Udaye Varuwama Hiti Udaye Ate Indan Warawe Patan Aran Kutuwana matakai Februari 11 වෙනිදා අපි එදා සමගි ගොවි බලවේගී ජාතික සංවිධායකවරයා විදියට ගල්ගමුවේදී අපි වන්නි හත්පත්තු ගොවි සබළුව පැවැත්තුවා ගල්ගමුවේ අපේ ගොවි ජන ප්‍රකාශනයේ එළි දැක්වුවා අයිය අපි එහෙම කරේ විශේෂයෙන් සමගි ගොවි බලවේගී ජාතික සංවිධායකවරයා විදියට මට ලොකු වමනාවක් තිබුණා අනාගත රජෙක් මේ වන්නි හත්පත්තුව දියුණු කරන වැඩපිළිවෙලක් මේ වන්නි හත්පත්තුව නගා සිටින වැඩපිළිවෙලක් විශේෂයෙන් අපේ ඉන්නේ 100%ක් ගොවි මහතුරු මේ ගොවි ජනතාව නගා සිටීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා ඒ නිසා තමයි පළවෙනි ගොවි සබළුව විදියට වන්නි හත්පත්තුවට වෙනම ගොවි සබළුවක් තියලා එදා මේ ඔබතුමාලත් එක්ක ඒක ආරශ වෙලා ඔබතුමාලගේ අදහස් යෝජනා අරන් ගොවි සමුළුවේදී අපි ගොවි ජන ප්‍රකාශනයක් ඉදිරියට අපි අනාගත වැඩපිළිවෙල ඉදිරිපත් කරනවා. එදා විශේෂයෙන් මම කියපු කාරණයක් තමයි මේ මාව දැන් මතක් කරපු අලි ප්‍රශ්න. නේද? දැන් මම අපි එද ගිය 21 වෙනිදා ජයග්‍රහණය කරා නම් මම හජිත් ප්‍රේමදාස ජනාධිපතිතුමාත් එක්ක ඉස්සෙල්ලාම පටන් ගන්න හිටියේ මේ රටේ ජනතාවට වැඩි බහුතරයකට ප්‍රශ්නයක් කියලා දෙන මේ වන අලි ඇතුළු වන සතුන්ගෙන් තියෙන හානිය සහ අනතුරු වළක්වා ගැනීම සඳහා වූ කඩිනම් ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කරන්න. ඒක තමයි අපේ අරමුණ වෙලා හිටියේ. මොකද සමහරුන්ට තේරුම් නැති වුණාට අපිට හොඳට දැනෙනවා අලියා නිසා එක පැත්තකින් වගාහානි සිදු වෙනවා අනිත් පැත්තෙන් දේපළ හානි සිදු වෙනවා අනිත් පැත්තෙන් ජීවිත හානි සිදු වෙනවා. තව අනිත් සත්තු ගණනාවක් ඉන්න ඔයගෙන් වගාහානි සිදු වෙනවා. හැබැයි සමහරුන්ට මේක තේරෙන්නේ නැහැ. එදා මම අලි ප්‍රශ්නෙට తాවකාලික විසඳුමක් විදියට මම කිව්වා තුවක්කුවක් දෙන්න ඕන කියලා. මම තුවක්කුවක් දෙන්න ඕන කිව්වේ අලි මරන්නද? නෑ. තුවක්කුවක් දෙන්න ඕන කිව්වේ අලි එලවන්න. අලි එලවන්න බැරිද තුවක්කුව? පුළුවන්. ඔබතුමාලා දන්නවා අලි තුවක්කුවක් එලවන්න පුළුවන් කියලා. හැබැයි අපි තුවක්කුවක් දෙනවා කිව්වම ඔය දැන් කෑ ගහන නාමල් කරනවත් නැතුව පිරිස කිව්වෝ මේ අලි එලවන්න දෙන්නේ අනි මරන්න කලින් පන්නන හදන්නේ පොළොව ඉන්න සමහර පරිසර වේදී මට බැන්න මේ තුවක්කු දෙන්න හැබැයි ගොවි ජනතාව දන්නවා තුවක්කුවෙන් අලියලවන්න පුළුවන් කියන කාරණා හැබැයි ඒක තාවකාලික විසඳුමක් ඊට අමතරව අපි මොකද කරන්නේ පල්ල කැලේට අර පැත්තේ සම්පෝ රශ්මියේක මේ අලි ටික කොටු කරන්න පුළුවන් කිව්වනේ කොටු කරන්න බැරිද අපි කිව්ව මාස 6ක් ගතවලද යුද හමුදාව අපේ සිවිල් සංවිධාන අපේ ගොවි සංවිධානයේ තරුණයෙක් එක්ක එකරාශ වෙලා කඩිනම් ක්‍රියාමාර්ගයක් ගත්තොත් වැඩපිළිවෙලක් ගත්තොත් මේ ගංගාදිනා ඉන්න අලි ටික මාස 6ක් අපිට පුළුවන් මේ රක්ෂිතයකට කොටු කරලා ඔවුන්ට ගම්බැදෙන්න බැරි වෙන්න ඒ බාධක දාලා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න. දැන් ඒ වෙලාවේ ඔය නාමල් කරවත් නැයි වට උත්තර දුන්නේ නැහැ නලින් බණ්ඩාරට චෝදනා කරා. දැන් මම කියනවා එයාලා ආණ්ඩුවේ නාමල් කරනවා තමයි ගොවිජන සංවිධානයේ සභාපතිවරයා
අපේ දිස්ත්‍රික්ක මිනිස්සෙක් මේ කුරුණෑර දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු කණ්ඩායමේ නායකයා. දැන් ආණ්ඩුව අරන් සති 3යි. දැන් විසඳුම් ගෙනාවද? ඒගොල්ලෝ තාම ඒ ගැන හිතලවත් නැහැ. කවුරු මොනවා කිව්වත් අපේ රටේ ගොවියන්ට දෙන බරපතලම ප්‍රශ්නේ තමයි මේ වගආහාරි ප්‍රශ්න. තමන්ගේ අස්වැන්නේ 120ක් අපතේ යනවා. මේ ප්‍රදේශයේ ජනතාවගේ ජීවිතවල බරපතල තර්ජනයක්. දැන් මීට සතියකට කලින් මැරුණ නේද අල්ලාලියෙක් ගහලා? කොහෙද? පොරුදු කඩවල මැරුණා. දැන් සතියක් නැහැ. එදා මලගෙදර අපිට එන්න බැරුවගේ. අලියා ගහලා මැරුණා. දැන් මේ කොළඹ ඉන්න සමහරට මේක තේරෙන්නේ නැහැ. අපේ ගොවි ජනතාව මේ අලියා හින්දා විඳින ප්‍රශ්නේ. හැබැයි අපි විසඳුම් දෙන්න හදන්නේ අලි මරලා නෙමෙයි. අලි එළවලා සං අලි කොටු කරලා. ඉතින් මම නාමල් රාජපක්ෂ නාමල් රාජපක්ෂ නෙමෙයි නාමල් කරුණාරත්න. එකම බඩු තමයි එකවලේ මොන නාමල් කරුණාරත්නට කියනවා දැන් ඔහෙලා ගාව ආණ්ඩුව තියෙන්නේ පහුගිය කාලේ ගොවිය ළඟට ගිහිල්ලා කිඹුල් කඳුළු හැරුවා. දැන් කරුණා කරලා ඇවිල්ලා ලංකාවේ අලි එළවන්න කලින් පුළුවන් නම් මේ ගල්ගමුවේ වන්නිය අලි එළවන වැඩපිළිවෙල ගොවියව ආරක්ෂා කරන වැඩපිළිවෙල ආරම්භ කරන්න පුළුවන්. අපි ආණ්ඩු ගත්තා මෙලාට මේ වැඩේ අපි පටන් ගන්නවා. ඒ නිසා සහෝදරුනි ඒගොල්ලන්ගේ කයිය විතරයි. දැන් වැඩක් කරගන්න බැරුව දැන් ඇනගෙන ඉන්නේ. අදත් අන්න ණය අරගෙන. ණය ගන්න නැහැ කිව්වනේ. දැන් ණය ගන්න. මොනවද කිව්වේ ණය ගන්නව නේද? උගන්ඩාවෙන් කියනවා කිව්ව සල්ලි. දැන් උගන්ඩා කුමාර කියනවා එයා කිව්වේ මේ එහෙම කිව්වේ නැහැලු. දැක්කද? එයාම කියනවා එයා මොකද්ද කිව්වේ? එහෙම කිව්වේ නැහැලු. ඒ කිව්වේ වෙන එකක්. දැන් පහුගිය කාලේ කියපු අතේ රෝල්ලන පට්ටපල් බොරු ටික දැන් මාට්ටු වෙලා දැන් විදෝ ගන්න බැරුවේ. තව සති 3යි කී. ඊළඟ සති 4 යනකොට මේගොල්ලෝ තව 4 ගාතේ වැඩෙන්න අරගන්න. දැන් මම අහන ඊළඟ ප්‍රශ්නේ. දැන් ඒගොල්ලෝ දිනුවනි. දැන් ඒගොල්ලෝ දිනුවනා ඒගොල්ලෝ තමයි ඉස්සල්ලාම පහම දෙන්නට වහින්න ඕනේ. දැන් බෑරලා දින්නේ. නෑ. ඔය අපේක්ෂකයෝ කවුද? කවුරුත් නැහැ. ඈ? අපේක්ෂකෙක් නැහැ. ගල්ගමුවටත් නැහැ. මහා යාපහුවටත් නැහැ. නිකෝරටිරත් නැහැ. පුරණාල දිස්ත්‍රික්ක අපි කවුරුත් දකින්නේ නැහැ අපේක්ෂකෙක්. මේ දුවන්නේ අපි විතරයි. මොකද්ද මේ ප්‍රශ්නේ? මහජන නියෝජිතයෙක් විදියට පත් කරන තමන්ගේ නියෝජිතයා තමන් දන්න කෙනෙක් වෙන්න ඕන නේද? දැන් අපේ 18ක් ඉන්නවා. ඔබතුමාලා මෙතෙන්ට වෙලා ඉන්නේ. මාව දන්න හින්දා, මාව විශ්වාස කරන හින්දා මට මනාපයක් දෙන්න හදන එක. 18 දෙනාගේ මාව තෝරගන්න. දැන් මාලිමාවට දුන්න අය කොහොමද තමන්ට දෙන මනාපය තෝරගන්නේ? ඒගොල්ලෝ කියනවා පක්ෂයට ගහන්න. ඒක ප්‍රජාතන්ත්‍රවාදය. පක්ෂයට ගහුවා කියලා පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තෝරලා එවන්න බෑ. අපි හිතමු 8 දෙනෙක් ආවයි කියලා. ඒ 8 දෙනා තෝරන්නේ මැතිවරණ කොමිසම. අපි කියමු මනාප ගහන්න නැතුව එක්කෙනෙකුට මනාප 30ක් හදුවා කියලා පළවෙනියට. දෙවෙනියට 15යි, තුන්වෙනියට 14යි වුම පළවෙනි 8 දෙනා තමයි බත් කරන්නේ. නැතුව මේ මාලිමාවේ මහලේකම්ට ඵලයක් නැහැ පාර්ලිමේන්තු පත්තර බත් කරන්නේ. මැතිවරණ කොමිසම මනාප ගැහුවා නැත්නම් මනාප 1ක් 2ක් හරි කනාෂොට් එකක් හරි වැඩිලා ඉස්සරහින් ඉන්න මිනිහයි නම් පළවෙනි 8 දෙනාව තමයි තෝරන්නේ. ඒක ප්‍රජාතන්ත්‍රවාදයද? එහෙම නෙමෙයි. තමන්ගේ දිස්ත්‍රික්ක මිනිසුන්ට අවස්ථාව දෙන්න ඕන වඩා සුදුසු මිනිහ තෝරගන්න. දැන් අපේ 18 දෙනෙක් ඉන්නොත් ඔබතුමාලා වඩා සුදුසු මිනිසු ටික තෝරගන්න. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදය. ඉතින් ඒගොල්ලෝ මොකද ඒ හංගන්නේ? ඒගොල්ලෝ හංගන්නේ එතන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. නන්නා දුරන පිරිසක් තමයි අපේක්ෂක ඉදිරි ඉදිරිපත් කරන්නේ. මිනිසුන්ට ලං වෙන්න බැරි සංවේදී නැති මිනිස්සු පිරිසක්. දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීෙක් වුණා විශාල කාර්යභාරයක් තියෙනවා. වැදවන්දේ මහජන සම්බන්ධතාවය. ඔබතුමාලත් එක්ක සම්බන්ධතාවය තියෙනවා. ඔබතුමාලට සමීප වෙන්න පුළුවන් වෙනවා. ඔබතුමාලට කතා කරන්න, ඔබතුමාලගේ ප්‍රශ්න ගේන්න, ඔබතුමාලට බයින්න නේද? අපි වයින්න අහගෙන ඉන්නවා. මෙතන බයිනවා තමයි. ඔබතුමාලා බයින්න. අපි අහගෙන ඉඳලා ඊට පස්සේ මේ ප්‍රශ්නේ අඳුරගෙන ඒකට විසඳුමක් දෙන්න නැත්නම් අඳුම ගන්න හිත හරි හදලා යවන්න. දැන් මුං හදන්න යන පාර්ලිමේන්තු මන්ත්‍රීරු රොබෝ සෙට් එකක් වගේ තියත්ම හදන්නේ නැහැ. මිනිහෙක්ගේ දුකක් වේදනාවක් දන්නේ නැති මිනිස්සුගේ ප්‍රශ්නයකට මැදිහත් වෙන්න බැරි. මිනිස්සුත් එක්ක ගැසෙන්න බැරි. මිනිස්සුගේ දාඩිය කඳුල දන්නේ නැති මිනිස්සු ටිකක් තමයි පාර්ලිමේන්තුවට යවන්න හදන්නේ. ඉතින් මම අහනවා මාලිමාවට ඡන්දෙ දුන්නු බහුතරයක් කියන දේ ගහලා මාලිමාවට ගිහිලා කතරේ ගහලා එයි. හැබැයි ඔකේ 115ක් 20ක් ඉන්නවා මිනිහවල්ලා ඡන්දෙ දෙන්න. අද උදේ මට වරායේදී හම්බුණා ගාමිණී කියලා අයියා කෙනෙක් මාලිමාවට වැඩ කරපු. මට කිව්වා
Ani abi dekka IMF sahakachawata giilla eegalu thawa e madiyana selfie gahanawa IMF sahakachawata giyun e wage vidwat sabhawaka indaganawat naha eken selfie gahanne ha dan api hasa dilama hatta gena othala selfie gahayi e sahakachawata sambandhana aitaka naha me ævilla nagita nei ane me minissu selfie gahanawa e wage badu tikak thamai ada malimave me rajya athulathi esa obathumala shaktimathwa මේ මැතිවරණයේදී අපිට ජයග්‍රහණයක් තියෙනවා කියන එක දැනගන්න. මම එකක් කියන්නම්. දැන් ගිය ජනාධිපතිවරණයේ පාර්ලිමේන්තු මැතිවරණයක් වුණා කියලා හිතන්න. ඒ මැතිවරණයේ පාර්ලිමේන්තු මැතිවරණය. එහෙනම් මොකද්ද ප්‍රතිඵලය? ගිය ජනාධිපතිවරණයේ පාර්ලිමේන්තු මැතිවරණයක් විදිහට ගණනය කරලා බැලුවොත් මාලිමාවට മന്ത്രി දూరు 90ක් 92ක් විතර එන්නේ. එහෙනම් 135ක් 133ක්ම මාලිමාවට විරුද්ධව අනිත් කණ්ඩායම් වලට. සජබෙට Gas tankiyata pohottuwata anith cheetama thiyena 130ක් ඉන්න. අපි ගේම ඕක 90 100ට වැඩි වෙනවා කියලා. ඒත් 120ක් අනිත් පිළට. දැන් ඒගොල්ලෝ කියන වෙනාව එකතු කරගන්නෙත් නැහැ. එනේ 100 තියෙනකොට තව 13ක් එකතු කරනවා නම් එකතු කරන්නේ අනිත් පැත්තේ. ඒ නිසා අපිට තමයි මේ ආණ්ඩුව හදන හයිය තියෙන්නේ. ඒකට වැඩ දෙකයි කරගන්න තියෙන්නේ. එකක් තමයි අපිට වැඩන ඡන්ද ටික ඡන්ද පොල්ට ගේන්නේ. Anil janadhipathi mata wetunu chandorin bhagayak gattot mantri dura 104 karan api thamai aandu hadanna puluwan
balavege bawata patwe. Anisa idak thiyena. Avasthawak thiyena. E avasthawa uda karaganna putumala sindinama shaktimatta nagi sitinne. Eka rashi wenna. Mokada api wasara ganana balan hitiya jayagrahanayak labenakan. Me yala apita miss wela giyat apita e avasthawa uda karaganna puluwan idakadak thiyena. Enisa mama deerghawa katha karanne ne. Putumala dannawa mama parlimentu e avastha thunakadi parlimentu mantri kirapattu avurudu 11k akandawa parlimentu e 2016 wenna yanawa district 2015 4 wenna yanawa district 2020 putumala pawa district e palawenna ara patte mahinda rajapaksa jayagrahane karaddi me patte putumala nalin bandara palawenna Hatapura jarata weka rasi kede kolam pada dinala ukosa na diela noe kakare hatu itu karna fakse sakti wakka edir mang pada tunu waki mari distaka bisa mang disuasa karna waktu mara tetunu mana peta mang sada nek kena jika ane teka pi bikun nune ne kehita mehita pendi ne depet teka kulta kiti yang itu ne sama rehebat yang itu ne pau ki aurut teke rali kusimu ino hante jarat itu Apa zaman ini jarak berdikawat kagulah hari ini budget mahatnya kagak. Tapi api hebat yang ini, ya hotel dalam hal itu hebat dalam. Barat persada itu barat dana itu ibu nuri nih. Ini saya mengusaha sekarang waktu malam dulu mana bed, mama ida, sahada niak kerai kini kan. Ini saya diri itu, waktu malam dulu mana bed aku sakti laba deh. Ini mati orang nanti, tapi bandul bandar naik mati tuh mama yang asli sakti waktu. Jadi buat kita diwa jangan bahan begitu mati orang nih. Itu mata aniwar yang itu malah mana apa yang pernah kalian. Jangan kamu udah parah parah lebih mandiri. Dina yang ini berarti nama setara. Atari siapa? Ika at nohal itu awasta. Sielu dina apa itu bagi yang kepalo. Yang kepalo udah mana apa yang pernah kalian. Mat salam parah lebih itu hilat. Padahal mulai wasana wanita yang kepalo. Tidak setara. Ini bagi waktu itu malah tidak sakti dun. Usia mewani hampir tuh naga situ ini. Mahan sih Kada pilak sakas kerbu, nalin bandar ini untuk tuan mana apa yang pelanggaran yang bagi akhir dahat. Untuk bagi dahat, dahat. Jadi mesari, gesari bagi pelanggaran yang di tarik ini berlapor itu, laksa yang ini laksa apa na? Hari raya dino. Hari raya. Enam tahun ini hari yang tahu istirahat ya. Untuk malah sakti makan, untuk malah ini kada pilak triad makan. Ewaknya api apa tuh warni hat patu kau bisa meluara anak ke raja king ini weda pilih oleh hara mira te isesing kau jantan tahu ini pedesi kau jantan tahu mohon yang pasno orang dokter boleh lah api wari patu jadi kahdala api apa nanya ilak kerja dua gua gagal api kau jantan tahu ada sakti wat dari pelak tiad makar wal lari ti gelor untuk wala sakti mat kerne weda pilih oleh naik antu jadi mampal apa ya mereka dah mama ini buat Butuh malam ini mana apa itu? Kawada asadar nak nuker, agak orang yang nuker. Butuh malam ini mana apa itu? Butuh malam itu satu orang gawur yang kerjain akar yang mami itu dia mami desa pan nak ambil dulu tiada tu yang mami nak kawada kerjain. Butuh malam jaya.